බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩින කාලයේදී උන්වහන්සේට කාලික උපස්ථානය කරපු ස්වාමින් වහන්සේ නමක් හිටියා චුන්ද කියලා. ඒ චුන්ද ස්වාමින් වහන්සේ ඉතින් මේ හවස් කාලේ ඉතින් උන්වහන්සේ සමාපත්තියට සමවැදිලා ඒ වගේම විවේකයෙන් වැඩ ඉඳලා ඉතින් විවේකයෙන් අයින් වෙලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙන්න මෙහෙම කතාවක්. ඒ තමයි යායිමා බන්තේ අනේක විහිතා දිට්ඨියෝ ලෝකේ උප්පජ්ජಂತಿ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ ගොඩාක් දෘෂ්ටීන් පහළ වෙනවා. අනේක විහිතා දිට්ඨිය උප්පජ්ජಂತಿ. ගොඩාක් දෘෂ්ටි, ඒ කියන්නේ අමුතු දෘෂ්ටි පහළ වෙනවා. නොඑක් දෘෂ්ටීන් තියෙනවා. ඒ දෘෂ්ටි පැති දෙකකට බෙදෙනවා. එකක් තමයි අත්තවාද පටිසංයුත්ත දෘෂ්ටි කියලා කියනවා. ඒ කියන්නේ මේ දෘෂ්ටි වර්ග තිබෙනවා, කැටගරයිස් කරනවා දෙයකට. අත්තවාද පටිසංයුත්ත දෘෂ්ටිය, ඒ වගේම ලෝක වාද පටිසංයුත්ත දෘෂ්ටිය කියලා. ওই විදිහට තමයි තියෙන්නේ. අපේ පින්වතුන් දැනගන්න අත්තවාද පටිසංයුත්ත දෘෂ්ටි, අනිත් එක මොකද්ද? ලෝකවාද පටිසංයුත්ත දෘෂ්ටි. මේක අපි සියලු දෙනා දැනගන්න එක හොඳයි. අත්තවාද පටිසංයුත්ත දෘෂ්ටි කියලා කියන්නේ ආත්ම භාවයක් තියනවා නෑ, ඒ ආත්ම භාවය සදාකාලිකයි ලොකුයි, ওই විදිහට ජීවිතේ ආත්මයට සම්බන්ධ ආත්මයක් කියලා දෙයක් තියෙනවා කියලා හැදෙන දෘෂ්ටි තියෙනවනේ. ආන්න ඒවට කියනවා මොකද්ද? ආත්මවාද පටිසංයුත්ත දෘෂ්ටි කියලා. ඒක යනවා තැන් තැන් වලට. සමහරු කියනවා පුළුම් වගේ තියෙනවායි කියලා. ඔන්න අත්වාද පටිසංයුත්ත දෘෂ්ටිය. සමහරු කියනවා පා වෙනවායි කියලා. ඔන්න අත්වාද පටිසංයුත්ත දෘෂ්ටිය. සමහරු කියනවා ඕක වේදනාවට සම්බන්ධ වෙලා තියෙන කියලා. ආත්මේ තමයි වේදනාව විඳින්න කියලා. ඔන්න අත්වාද පටිසංයුත්ත දෘෂ්ටිය. සමහරු කියනවා ආත්මේ පිච්චුවාට පිච්චෙන්නේ නැහැ. ඒක නිකන් කූල් වෙලා ෆ්‍රීස් වෙලා වගේ තියෙන්නේ. සමහරට ඒක හැංගිවිලා යනවා, ඇක්ටිවේට් වෙනවා, ඩීඇක්ටිවේට් වෙනවා. ඔහොම කියනවනේ. ඔන්න ඔය වගේ ආත්මයකට සම්බන්ධ ආත්මයක් තියෙනවා නැහැ දිග පළ වශයෙන් කියන ඒවට කියනවා මොකද්ද? අත්තවාද පටිසංයුත්ත දෘෂ්ටි කියලා. අනිත් ඒවට කියනවා ලෝකවාද පටිසංයුත්ත දෘෂ්ටි කියලා. ලෝකවාද පටිසංයුත්ත දෘෂ්ටි කියලා කියන්නේ ලෝකයේ සම්බන්ධය. ලෝකය අනන්තයි, ලෝකය අප්‍රමාණයි, ලෝකය කෙටි. ඊළඟට ලෝකයට සම්බන්ධ දේවල් තියෙනවානේ. ලෝකය ඇවිල්ලා මවලා තියෙන මේ විදිහටයි ලෝකයේ අයිතිකාරයම ලෝකය සම්බන්ධයෙන් යම් කිසි දෘෂ්ටියක් හැදෙනවා නම් ඒකට කියනවා මොකද්ද? ලෝක වාද පටිසංයුත්ත දෘෂ්ටි කියලා. දැන් මේවා කොහෙද හැදෙන්නේ? හිතේ හැදෙන්නේ. ඉතින් ඒ දෘෂ්ටි හැදෙන්නේ, ඒ දෘෂ්ටි පැලවෙන්නේ, ඒ දෘෂ්ටි grow වෙන්නේ, වැඩෙන්නේ සත්වයන්ගේ సంతාන තුරයි. ඉතින් මේ දෘෂ්ටි හැදුනම දෘෂ්ටිකාරයාට තමයි දෘෂ්ටිකාරය ඇසුරු කරන අනිත් අයට හරි අමාරුයි. ඉතින් මෙයා පතුරුණනේ. ඉතින් ඒක නිසා දෘෂ්ටිය Tamanටත් අහිතයි, අනිත් අයටත් අහිතයි. ඉතින් ඕක කල්ැතුව ඕක නැති කරගන්නේ කොහොමද? දැන් ලෝකවාද පටිසංයුත්ත දෘෂ්ටිය හරි, ලෝකයට සම්බන්ධයක් හරි, ආත්මයට සම්බන්ධයක් ඕක නැති කරගන්නේ කොහොමද? මොන විදිහට මෙනෙහි කළා නැති කරගන්න පුළුවන්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යායිමා චුන්ද අනේක විහිතා දිට්ඨි ලෝකේ උප්පජ්ජಂತಿ. චුන්දය මේ ලෝකේ ඔය විදිහට මේක ආකාරයේ ආත්මයට සම්බන්ධ ලෝකයට සම්බන්ධ දෘෂ්ටියෝ පහළ වෙනවා. යත්තචේතා දිට්ඨි උප්පජ්ජಂತಿ, යත්තචේතා අනුසෙන්ති, යත්තචේතා සමුජාද. යම්කිසි තැනක මේ දෘෂ්ටිය උපදිනවාද, යම්කිසි තැනක මේවා නිදාගෙන සයනය කරනවා, යම්කිසි තැනක මේවා
හැසිරෙනවද? ඒ කිසිම දෙයක් මමත් නෙවෙයි, මගෙත් නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි කියලා මෙනෙහි කරොත් ආන එතන තමයි දෘෂ්ටි නැති වෙන්නේ. ඒ විදිහට මෙනෙහි කිරීමට කියනවා මොකද්ද? විදර්ශනා. ඒ විදිහට මෙනෙහි කරනවට කියනවා විපස්සනා කියලා.